දෙන්න වෙනවා ගිහිල්ලා බලන්න මාව මතක් වෙයි ආපහු සංසාරේ මේක මිස් වෙලා ගිහිල්ලා පින්වත්නි ප්‍රේතාත්ම භාවයක් ලැබුවොත් කල්ප ගානකට බොන්න වතුර ටිකක්වත් ලැබෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න මේක මිස් වෙලා ගිහිල්ලා තිරිසන්නාත්ම භාවයක් ලැබුණොත් ටැප් එකක් අරගෙන වතුර බොන්නවත් ඔබට හැකියාව නැති වෙනවා කියලා මතක තියාගන්න හරක්ට බල්ලොන්ට උයාගෙන කන්න බෑ අපිට බඩගිනිනේ නම් උයාගෙන කන්න පුළුවන් උයාගෙන කන්න බැරි විසිකරන දේවල් කන්න වෙන ජීවිතයක් ලැබෙනවා කියලා මතක තියාගන්න සර්පයෙක් නයෙක් පොළඟෙක් වුණොත් ගෙම්බෙක් කටුස්සෙක් හුණෙක් හොයාගෙන කිලෝමීටර් ගණන් බඩගගා යන්න වෙනවා කියන එක මතක තියාගන්න ඒ අන අතරමඟ මිනිස්සුන්ට ලැබුණොත් සමහරක් වෙලාවට පොළු වලින් ගහලා මරනවා සමහරක් වෙලාවට ලාමු තෙල් ගහනවා එහෙම එහෙම සසරක් ඔබට යන්න තියෙන්නේ තව ටික කාලෙකින් කණ්ඩ හුණෙක් හොයාගන්න නැතුව කිලෝමීටර් ගණන් බඩ ගන්න වෙන ආත්ම භාවයක් ලැබීමේ සම්භාවිතාවය වැඩි ප්‍රේත ආත්මකට වැටුනොත් ගංගා නම් නදිය ගාවට හෘදයෙන් ගියත් පහක් වෙනකොට ගංගා නම් නදිය වතුර හිඳෙනවා කියන ඇතම් ප්‍රේතයන්ගේ කර්ම විපාක වලට අනුරූපීව ඔය ඔක්කොම හරි ගිහිල්ලා සතර පායේ අපා මහා අවීචයට වැටුනොත් තිබහයි කියනකොට කටට දාන්නේ ලෝදිය බඩගිනි කියනකොට කටට දාන්නේ අඟුරු ගිනියම් වෙච්ච ආත්ම භාවයන් සුකෝප භෝගී නේ ආයි මනුස්ස ආත්ම භාවයක් ලැබුවත් මගේ රත්තරම් පිඟවත්දී බුද්ධෝත්පාද කාලේ අදනම් අපිට බුද්ධෝත්පාද කාලේ තියෙනවා මගේ තාත්තගේ මිනිය වලදාන්නට අම්මගේ මිනිය මට අඳන්න නැතුව වලදාන්න පුළුවන් අක්කලගේ මිනිය මට අඳන්න නැතුව වලදාන්න පුළුවන් නැත්තම් මේකේ කී දෙනෙක් මරුණාම අඳන්නද තව ඕගලන්ට මේවා පටන් ගත්තේ නැහැ තාම මේ පන්දම් පාණී විතරයි හොඳ හොඳ සෙල්ලම් එළිවෙන දාමෙට තව ටික කාලෙකින් පිළිකාවක් හැදිලා පිළිකා රෝහලට බඩ ගන්න උනාම බලන්න මූණෙන් භාගයක් දිය වෙලා උගුරෙන් භාගයක් දිය වෙලා කන්න බොන්න බැරුව නහයට බට දාන දවස වැඩි ඈතක නෙමෙයි ওই පිඟුතුල්ලට මුත්‍රා කරන්න නැකටල යන්න බැරුව මුත්‍රා මාර්ගයට බටයක් දාලා බෑග් එකක් එල්ලන දවස වැඩි ඈතක නෙමෙයි ওই පිඟුතුල්ලට වැසිකිලි කරගන්න මල මුත්‍රා කරගන්න බාත්รูම් එකකට යන්න බැරිව ඇගේම මල මුත්‍රා පහ වෙන වැසිකිලි පහ වෙන වැසිකිලි සිද්ධ වෙන ඇඳම වැසිකිලිය වෙන ඇඳම නිවහන වෙන දවස වැඩි ඈතක නෙමෙයි ওই පිඟුතුල්ලට දුවල බලන්න මම මේ කියන්නේ බොරුද කියලා පින්වත්නි පිළිකාර වලට මම ගිහිල්ලා තියෙනවා බකුගඩු ආට් වලට ගිහිල්ලා තියෙනවා මුත්‍රා වාට් වලට ගිහිල්ලා තියෙනවා ICU දැකලා තියෙනවා 50 දින ලෙඩ්ඩු දැකලා තියෙනවා මේ වෙලාවේ බයිපාස් එකක් කරන්න මිනිස්සු පොළොමේ ඉන්නව අවුරුදු 4ක් හැම තැනම ලෙඩ්ඩු සමහරු වකුගඩු හිඟා කනවා සමහරු අක්මාරෝ වලේ අක්මාබද්ධ කිරීමේ සංගමයේ ගාව අක්මා හොයනවා සමහරුන්ට ලියුකේමියාව සතියෙන් මාසෙන් ලේ මාරු කරන්න ඕනේ ඒ ඇස්සේ සමහරු මදුරුවෝ කාලා මැරෙනවා සමහරු මදුරුවෝ කාලා ස්පිරිතාලේ ඇඩ්මිට් වෙලා ඇඳ යටට වෙලා ඉන්නවා ජීවිතේ ලස්සන නැහැ අද බනහාලේ යන ගමන් හරියට ටිපර් එකක් ඇවිල්ලා කකුලක් යට කරගෙන ගියොත් ඔය කකුලට ඇන්ටනාවක් දාලා තමයි ඊළඟ ජීවිත කාලෙක ජීවත් වෙන්න වෙන්නේ පැරලයිස් වෙලා ඇඟෙන් භාගයක් පණ නැති වුණොත් අංශ භාගය හැදුනොත් ආපහු කතන්දර නැහැ කියන්න කන්න කට අරගන්න බැරි දවස වැඩි ඈතක නෙමෙයි ගිහිල්ලා බලන්න ගිහිල්ලා බලන්න මේක මේ වෙන සුකෝපභෝගී උඩ පැනලා වෙසක් දවසට මන් දන්නේ ඔය පිංගුතුල බල්බ් දාගෙන කොහොමද නටන්නේ කියලා මන් දන්නේ ඔය පිංගුතුල පොසොන් දවසට ඩීමෝ බට් එකේ පිටිපස්සේ නැගලා කොහොමද උඩ පැන පැන සින්දු කීකේ පොසොන් බලන්න යන්නේ කියලා මම දන්නේ වෙසක් දවසට ඔය පිංගුතුල කොහොමද ඔච්චර ජොලියෙන් ඉන්නේ කියලා කෙටියෙන්ම කියනවනම් පැත්තකට ගිහිල්ලා බුදුන් වහන්සේගේ ඉපදීම බුදු වීම පරිනිර්වාණය කල්පනා කරලා හරි සංවේගයට පත් වෙන්න පුළුවන් දවසේ මගේ පිංගුතුල ඔක්කොම එකතු වෙලා කට්ටියක් තොරන් බඳිනවා කට්ටියක් ඒක බලන්න යනවා ඒක විරුදු කියන කෙනා විහිළුවෙන් විරුදු කියනවා නේ අපි හැමෝම කියලා සාදු කියලා එනවා ෂෝ ලස්සක් වෙසක් තිබ්බා සමහරු දන්සල් වල පොලිමේ වෙසක් කියන්නේ ෆන්ක්ෂන් එකක් නෙමෙයි වෙසක් කියන්නේ අපිට කල්පනා කරන්න දෙයක් දුහම්දරු පිරිනිවන් පාපු දවස අපේ තාත්තා මැරිච්ච දවසක අපි තොරන් ගහනවා අපි ජීවිතේ කල්පනා කරනවා මේ කනත්තට ගිහින් ඉටිපන්දමක් හරි ගහනවා බුදුහාමුදුරු පිරිනිවන් පාපු දවසේ අපි උඩ පෙන පෙන සින්දු කියන මොකටද කවද්ද මේ වැරදි කරන්නේ උඩ පෙන පෙන සින්දු කියලා මලගයක් වුණාම වැල ඉන්න වගේ අඬනවා කවද්ද මේ යථාර්ථය තේරුම් ගන්න පින්වත් ජීවිත සෙල්ලම ලස්සන නෑ දුවන්න එපා ඔබට තේරෙනවද ඇයි ධම්මවිජය ස්වාමීන් වහන්සේලා පොන්නේ කපලා මේ සිවුරක් පොරවගෙන මහණුනේ කියන්නේ ඔය ජීවිතේ වැඩක් නැහැ මගේ රත්තරම් පිංවන්දි ඕකට ආස කරන කතාරින්න
ඔබේ මේ ඇහැ ලැබිලා තියෙන රූප බලන්නම විතරක් නේ. ඒ කියන්නේ ඔබ හිතන්නේපා අපිට අපිට ඇහැ ලැබිලා තියෙන මොකටද? රූප බලන්න. කන ලැබිලා තියෙන සද්දහන්න නෑ නෑ ඇහැ ලැබුණේ පෙර කර්මයක විපාකයක් විදියට. කන ලැබුණේ පෙර කර්මයක විපාකයක් විදියට. දැන් මේ විපාකෙන් ආයි ලෝකී ආස්වාදයක නගේ පිටතලා ගිහිල්ලා බලන්නකො මම මේ කියනවට. ගිහිල්ලා වකුගඩු ආට්ටුවක ඇඩ්මිට් වුණාම මුත්‍රා මාර්ගයේ ගලක් හිර වෙච්ච දවසට මුත්‍රා කරනකොට කන දැවිල්ල වෙන්න මුත්‍රා පිට වෙනකොට සැරට පිමුතුලට ආපහු මාව මතක්. හරි. මාළු මඩමක තනියෙන් උඩ බලාගෙන ඉන්න වෙච්ච දවසක දරුවෝ තාම ওই පිමුතුලට නැගිටලා එන්න පුළුවන් නේ. එක දවසක් එනවා අපි ওই කකුල් දෙක මේ මෙන්න මේ ලයිට් එක ගහලා තියෙන බටේ තරම් කෙට් වෙන දවසක්. දහට බාත්รูම් එකට නැගිටලා යන්න බෑ යම්. අපේ ඇඟේ පහ වෙන අසුචි මලමුත්‍රා ටික දරුවෝ 100%ක් සුද්ධ කරන්නේ නෑ අම්මේ. අපිට අන්තිම කාලේ ඉන්න වෙන්නේ මුත්‍රා ගඳ වෙච්ච මෙට්ටේ උඩ. අපිට අන්තිම කාලේ ඉන්න වෙන්නේ අසුචි හරියට හේදිච්ච නැති ඇඟක් උඩ. අපිට අන්තිම කාලේ ඉන්න වෙන්නේ බෙහෙත් සැර බල බල ක්ලිනික් පොත බල බල ජීවිතේ ලස්සන නෑ අම්මේ. මේ පොඩි දරුවෝ ටික ඔක්කොම එකතු කරලා ඕගොල්ලෝ ජීවිතයට තල්ලු කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? මේ ළමයින් ඕගොල්ලෝ මේකෙන් එතර කරවන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද පුතේ? මේ ජීවිතේ ඉච්චර ලොකු ලස්සන එකක් නෙමෙයි. ඕගොල්ලෝ මේ ඉපදුනේ බුද්ධෝත්පාද කාලේ. ඒ නිසා මගේ පුතේ ජීවත් වෙන්න ඉගෙන ගන්න හම්බ කරගන්න කමක් නැහැ. හැබැයි එක දවසක අස්සකෝ ලෝකෝ සබ්බං බහාය ගමනීය සියල්ල හැරදා යා යුතුමයි. එක දවසක යන්න වෙනවාමයි කියනක මේ දරුවන්ට කියලා දෙන්න. දරුවන්ට කියලා දෙන්න. මේ ඔයි පිමුතුලත් වේස්තුනේ.